හත් වෙන්න බෙත් බොන්නන්නේ බලාගෙනයි. වෛදරු විදිහයටට අපෙන් බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි ඉක්මනට මහත්ව වෙන්න බොන්න බෙහෙත් තියෙනවද කියලා. මේ වෙනකොට අපේ රටේ බොහෝ ප්‍රචිලිත කාරණාවක් තමයි මහත්ව වෙන්න දෙන බෙත් පෙත්ත ගැන. මේ පෙතිවාර්ගේ පොදු ව්‍යහාරදි අඳුන් වන්නේ ඌරු පෙත්ත කියලා. ඇත්තටම මොකක්දමේ ඌරු පෙත්ත කියන්නේ. බොෝ විට මේ විදිට ප්‍රතිකාර කරම කරන්නේ වදර විදිට පිෙනීසින වචනිකන් වෙන්න පුලුවන්. මේ විට මහත්ව වෙන්න දෙනෙත්ත ඇත්තට ස්ට ෝයි කා්ඩේ ෙත්වර්ගයක්. ඕන් කියනෙයක් තමයි අඩුම තරම මාස තුනේදලා හයදක්වා කාලයක්වත් මේ බේහත් නොඩවා ගතයුතු කියන කාරණාව. ඒවාගේම තවස් සමහරුන් කරන දෙයක් තමයි ල්‍යාපදිංචි නොකර යම්යම් එන්නත් ලබාදීම. ඒවගේම තමයි සමහර වෙලාට ඔබට බඩගින්න වැඩවෙන්න කිය යම්යම් බේහෙත් වර්ග ලබා දෙන්නත් ඉ තියෙනවා සාමානෙක් ව ද්‍යාවද විිමින් වර්ග විශෂම යිසින් අඩං විටමින් වර්ග වලට ඔබගේ බඩගන්න වැඩිරගන්න පුළුවන් වෙන. නමුත් මේ විමින්වාර්ගවලල්ට වඩා අමතරව ලාදන වෙනත් බෙත් වර්ග නිසා ඔබගේ ජීවිතයට අනතුරදාග තත්වයක් ඇතු වෙන්න පුළුවන්. උදාහරණයක් විදිට මර ොලින්ගගේප් ූර පත් දිකට ලබාගනම නිසා ඔබ දියවැඩයා රෝගෙක් බා පත්වන්න හෝවෙලාට ඉඩ තියවා. ඒවාගේම ඔබගේ වකුගඩු සහ අක්මාව රෝගී වෙන්නඉට තියෙනවා. ඊට අතර ඔබගේ අස්තිදුරුල්ලුවමනිසා ඔබ ඔස්ියෝපොලෝසිස් රෝගෙක් බාටත් පත්වවෙන්නේ තියවා. මේ පෙතිවර්ගගේ බදීර්කාලයක් ගැනීම නිසා ඔබට මම මෙහිදි සහන් නොකල වෙනත් භායන රෝගී තත්වයන්ද ඇතිවන්න පුළුවන්. ඒ නිසා ඔබ මහත්තුවෙන්න්න එම නත්තං ඇඟ හදාගන්න උත්සා කරනවනක් ඒ සඳ කෙටික්‍රම භාවිතා කරන්න එපා. ඒ සඳහ නිසි පුහුණුවක් තියෙන විසශන ැනුමක්තියන වෛදරෙ කමු වෙලා උපදෙස් ලබාගැනීම තමයි ඔබ කළයුතු හොඳම දේවන්නේ. එක්මන් කෙටික්‍රම සොයාගැග හිල්ලලා ජීවිතය අමාහරවිදදාගන්න එපා